සීමාමයින් අතික්‍රමණය කරමින් පෞද්ගල නාලිකාවේ වෙනස ළඟ සුසංදේශ ප්‍රවෘත්ති විකාශය ඒ වෙනසට සූදානම්. ආයුබෝවන්. ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශය සමගින් මම උදිත් සමීර බණ්ඩාර. ප්‍රථමෙන් ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. චීන බෞද්ධ දූත පිරිසක් බෞද්ධයා මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ හිමියෝ හමුවෙදී. අසාමාන්‍ය විශාලත්වයෙන් යුතු බෝපත්‍රයක්. මේ දිග තියෙනවා සෙන්ටිමීටර් 27 මාර්ක දිගින් උසින් යුක්තයි. පළල සෙන්ටිමීටර් 19ක් පමණ වෙනවා. උතුරු කළුතර වීරවර්ධනාරාමේ අභිනව චෛත්‍යයේ කොත කොටුකොට ධම්මාවාස මහානාහිමියන්ගේ සුරතින් නිරාවරණය කෙරෙයි. ඌව වෙල්ලස්ස සටනට වසර 200ක් සපිරීම වෙනුවෙන් වෙබ් අඩවියක්. බෞද්ධයා මාධ්‍යජාලයේ ප්‍රජාසත්කාරක ව්‍යාපෘතිය වෙනුවෙන් පරිත්‍යාගයන් රැසක්. සැදැහැ සිතින් පේවි බුද්ධ ප්‍රතිමා නිර්මාණය කරන මියන්මාරයේ නිර්මාණ ශිල්පියෝ. මුහුණේ ඉරියව් ශෛලමය මිනිස් මුහුණෙන් ප්‍රංශයේ උද්‍යානයක. තෙදින ධර්මදූත සංචාරයක් සඳහා චීනයේ ක්වන්චෝ නගරේ බෞද්ධ සංගමයේ උපසභාපති ෂින්කුවන් නාහිමියන් ප්‍රමුඛ බෞද්ධ දූත පිරිසක් දිවයිනට පැමිණ ඇත. ඔවුන් අද කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහාවිහාරයේ වෙත පැමිණ බෞද්ධයා මාධ්‍යජාලයකරු අධ්‍යක්ෂ පූජ්‍යපාද බොරලන්දේ වජිරඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ හමු වූහ. ෂින්කුවන් නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ චීනයේ ක්වන්චෝ නගරයේ ආගමික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ බීජින් මහතා ඇතුළු බෞද්ධ දූත පිරිස පිළිගනු ලැබුවේ ශ්‍රී සම්බෝධි මහාවිහාරාධිපති බෞද්ධයා මාධ්‍යජාලයකරු අධ්‍යක්ෂ පූජ්‍යපාද බොරලන්දේ වජිරඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි. පැමිණි දූත පිරිස ධර්ම මන්දිරයේදී බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙත පුෂ්ප පූජාවන් සිදු කළහ. අනතුරුව සුගන්ධ කුටිය වන්දනා කර ගැනීම සඳහා එක් වූ අතර එහිදී සෙත් පිරිත් සජ්ජහනා කොට ආශිර්වාද පළ කෙරිණ. අනතුරුව බෞද්ධ දූත පිරිස සහ බෞද්ධයා මාධ්‍යචාරයකරු අධ්‍යක්ෂ පූජ්‍යපාද බොරලන්දේ වජිරඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ සුහද සාකච්ඡාවක නිරත වින. ශ්‍රී සම්බෝධි මහාවිහාරයේ සහ චීනයේ වජිර විහාරය අතර බෞද්ධාගමික මිත්‍රත්වය වර්ධනය කර ගැනීම පිළිබඳවත් අපවත් වී වදාළ බෞද්ධයා මාධ්‍යචාලයේ නිර්මාතෘ පූජනීය දරුණාගම කුසල ධම්මනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ධර්ම දූත මෙහෙවර පිළිබඳවත් මෙහිදී සිහිපත් කෙරිණ. සමනු සිහිවටන හුවමාරු කර ගැනීම සිදු වූයේ ඉන් අනතුරුවයි. චීන ජාතික මහාචාර්ය හාවෝ වේමින්, බෞද්ධයා මාධ්‍යජාලයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රොහණ ගරුතර, වැඩසටහන් අධ්‍යක්ෂ කල්යාණ අලවත්තේගම යන මහත්වරුන් මෙම අවස්ථාව සමගින් එක් වූහ. අසාමාන්‍ය විශාලත්වයකින් යුතු බෝපත්‍රයක් පිළිබඳව නිට්ටම්බුව ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
නිට්ටඹුව නම්බාදළුව ශ්‍රී ශේෂ්ත්‍රාරාම විහාරස්ථානයේ පිහිටි බෝධීන් වහන්සේගේ සෙන්ටිමීටර් 27ක දිගකින් සහ සෙන්ටිමීටර් 19ක පළලකින් යුතු මෙම අසාමාන්‍ය බෝපත්‍රය හටගෙන තිබේ. මෙහි දිග තියෙනවා සෙන්ටිමීටර් 27 මාර්ක දිගින් උසින් යුක්තයි. පළල සෙන්ටිමීටර් 19ක් පමණ වෙනවා. ඒක විශේෂත්වය තමයි මේ බෝධීන් වහන්සේගේ මෙතෙක් අපි නොදුටු පත්‍රයක්. මීට පෙර බෝධීන් වහන්සේ මීටරම් ප්‍රමාණ මෙතරම් විශාල ප්‍රමාණයේ බෝපත්‍ර අපි දැකලා නැහැ. මීට තත් දෙකකට පමණ පෙර ආතුව තමයි මේ ප්‍රමාණයේ බෝපත්‍රයක් අපිට බිම වැටලා තිබිලා අවුල ගන්න පුළුවන්කම ලැබුණේ. දැනට වැඩගෙන බෝධීන් වහන්සේගේ බෝපත්‍ර සාමාන්‍ය ප්‍රමාණයේ තිබෙනවා. ඒ විශේෂ එක් ශාකාවක පමණක් මේ විදිහට විශාල බෝපත්‍ර සකස් වෙලා තියෙනවා. අපි ඒක විශේෂ අවස්ථාවකදී දකිනවා. උතුරු කළුතර වීරවර්ධනාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය සහ විහාර මන්දිරය ජනතා වන්දනාව උදෙසා ඊයේ නිරාවරණය කෙරිණ. ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ දමාවාස මහනාහිමි පාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අභිනවයෙන් ඉදිකළ චෛත්‍යයෙහි කොත නිරාවරණය කොට චෛත්‍ය උදෙසා පුෂ්ප පූජා සිදු කරනු ලැබීය. අනතුරුව විවෘත කරනු ලැබුවේ අභිනව විහාර මන්දිරයයි. උතුරු කළුතර වීරවර්ධනාරාමාධිපති පූජ්‍යපාද පාතකඩ විමලඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනාවෙන් ප්‍රදේශයේ සදහවත් ජනතාවගේ දන පරිත්‍යාගයෙන් චෛත්‍ය සහ විහාර මන්දිරය ඉදිකර තිබේ. පූජ්‍යපාද වස්කඩුවේ මහින්ද වංශ නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ පූජනීය සංඝරත්නය සහ සදහවතුන් රැසක් පුණ්‍යෝත්සවයේ සමගින් එක් වූහ. 1818 ඌවවෙල්ලස්ස සටනට වසර 200ක් සපිරීම වෙනුවෙන් වෙබ් අඩවියක් සයිබ අවකාශයට නිරාවරණය කෙරෙයි. විමුක්ති වෙල්ලස්ස නම් වූ මෙම වෙබ් අඩවිය සයිබ අවකාශයට නිරාවරණය කෙරුණේ කැලණිය විශ්වවිද්‍යාලයේදී පැවති උත්සවයකදී. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මොහන්ද සිල්වා මහතා විසින් වෙබ් අඩවිය නිරාවරණය කරනු ලැබීය. උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කරනු ලැබුවේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා විසිනි. ෆ්‍රාන්සියට හිතවාදයේ තිබුණා අප්‍රිකානු මහද්වීපයේ සහ ආසියාවේ, ස්පාඤ්ඤයට හිතවාදයේ තිබ්බා ලතින් ඇමරිකාවේ, ආසියාවට පෘතුගීසීන්, ලන්දේසීන්, ඉංග්‍රීසීන් යටත්විද තා පවත්වගෙන ගියා. යටත්විජිත වාදය තිබුණට යටත්විත වාදයට විරුද්ධව පළවෙනි වතාවට ලෝකයේම අවියෙන් අරගල කරලා නිදහස අපට ඕනෑ කියලා කිව්වේ ලාංකිකයෝ. 1818 නිදහස් අරගලයෙන් පස්සේ තමයි 1833 ඉන්දියානු නිදහස් අරගලය ආරම්භ වෙන්නේ. මුළු ලෝකේම නිදහස ඕනෑ කියලා සටන් කරපු අහිංසක මිනිස්සු, මුළු ලෝකේටම පාඩම කියා දුන්න මිනිස්සු ලාංකිකයෝ. ඉතින් මට හිතෙනවා පුංචි අභිමානයක්, පුංචි ආඩම්බරයක් ලාංකික අපට තියෙනවා. ඌව වෙල්ලස්ස නිදහස් සටන බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව 1817 1818 අතර කාලය තුළ සිදු වූ කැරැල්ලක් ලෙසින් බ්‍රිතාන්‍යයන් සලකනු ලැබුවද සත්‍ය වශයෙන්ම එය දේශයේ ස්වාධීනත්වයේ පතා ඇති වූ නිදහස් තරගලයකි. මෙම සටනට ප්‍රධාන හේතුව ලෙස සැලකෙන්නේ 1815 අස්වන් කරන ලද කන්ද උඩරට ගිවිසුමයි. ඌව වෙල්ලස්ස සටනේ තොරතුරු වලින් මෙම විමුක්ති වෙල්ලස්ස වෙබ් අඩවිය සමන්විත වේ. සීමාමයින් අතික්‍රමණය කරමින් පොම්පා නාලිකාවේ නිවස ළඟ සුසංදේශ ප්‍රවෘත්ති විකාශය ඒ වෙනසට සූදානම්. බෞද්ධයා මාධ්‍යජාලයේ 73 සමාජ සත්කාරක ගැමි පුනරුත්ථාපන ව්‍යාපෘතිය සඳහා ශ්‍රාවක ප්‍රේක්ෂක සදහවතුන් රැසක් ද්‍රව්‍යමය සහ මූල්‍යමය ආධාරයන් අද දිනේදී ලබා දුන්හ. ඔබටත් මෙම මාහඟි ව්‍යාපෘතිය සඳහා ඔබේ මූල්‍යමය සහ ද්‍රව්‍යමය ආධාරයන් ලබා දීම තුළින් දායක විය හැකි. ධර්මයේ සරණ සොයන ජනහදවත් වෙත ධර්මයේ සන්නිවේදනය කොට ඒ ජනහදවත්හි දහම් පිපාසය සංසිඳවීම උදෙසා පූජනීය දරණාගම කුසලධම්ම නාහිමියෝ බෞද්ධ මාධ්‍යචාලය ආරම්භ වූහ.
දහමේ සරණ මෙරට ජනතාවට බෞද්ධයා මාධ්‍යචාලය ඔස්සේ ලබා දෙද්දී ජීවිතයට සවියක් සොයන ජනතාවට සවියක් වන්නට උන්වහන්සේ සමාජ සත්කාරක ගැමි පුනරුත්ථාපන ව්‍යාපෘතිය ඇරඹූහ. උන්වහන්සේගේ මග යමින් වර්තමාන ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධයා මාධ්‍යචාලයකරු අධ්‍යක්ෂ පූජ්‍යපාද බොරලන්දේ වජිරඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙම මාහැඟි සමාජ සත්කාරක ව්‍යාපෘතිය ඔස්සේ බාරදුර සමාජ වගකීමකට උර දෙති. ඒ සඳහා බෞද්ධයා මාධ්‍යචාලයට හිත ඇති සදැහැති ශ්‍රාවක ප්‍රේක්ෂක ජනතාව මෙලෙසින් තම නොමසුරු මූල්‍යමය සහ ද්‍රව්‍යමය පරිත්‍යාගයන් දෛනිකව සිදු කරමින් දායකත්වය දක්වන්නේ අපේ රටේ ජනතාවගේ පරිත්‍යාගශීලී ගුණය පිළිබිඹු කරමිනි. නොවැම්බර් මස 4 වැනිදා බෞද්ධයා මාධ්‍යචාලයේ 73 වැනි සමාජ සත්කාරක ව්‍යාපෘතිය ආනමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරමින් පවතින අතර දිවුල්වැව ශ්‍රී කීර්තිසිංහාරාමාධිපති පූජ්‍යපාද අලහිටියාවේ සෝභිත ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනාවෙන් ප්‍රජා සත්කාරක වැඩසටහන සම්බන්ධීකරණය වේ. දෛනිකව සිදු කෙරෙන පරිත්‍යාගයන් වෙත ඔබේ පරිත්‍යාගයත් එක් කරමින් ජීවිතයට වාරු සොයන අපේම ජනතාවට වාරුවක් වන්නට අප ඔබට මෙත් සිතින් ආරාධනා කරන්නෙමු. බුද්ධ ප්‍රතිමා නිර්මාණය පිළිබඳව ලෝකයේ ප්‍රමුඛ ස්ථානයක් හිමිකරගත් රටක් ලෙස මියන්මාරය සැලකෙයි. එමහත් ශ්‍රද්ධාවෙන් එම නිර්මාණ ශිල්පී හු බුද්ධ ප්‍රතිමා නිර්මාණ කරුණෙහි නියැලෙන බව වාර්තා වේ. ඒ පොතේ දොරටුත් සමගින් දැන් අවධානය විදෙස් පුවත් වෙත. බුද්ධ ප්‍රතිමා නිර්මාණ ශිල්පය පිළිබඳ සඳහන් කිරීමේදී මියන්මාරය ප්‍රමුඛ ස්ථානයක් හිමි කරගන්නා රටකි. සාගයින්, මැන්ඩලේ සහ රබ්බි යන ප්‍රදේශයන්හි මියන්මාරයේ පවතින මෙම බුද්ධ ප්‍රතිමා නිර්මාණ ශිල්පය කෙරෙහි ශ්‍රද්ධාවෙන් කැප වී සිටින නිර්මාණ ශිල්පීන් ජීවත් වන බව වාර්තා වේ. දැව, කිරිගරුඬ සහ මිනිරන් ආදී පාෂාණ මවුන් බුද්ධ ප්‍රතිමා නිර්මාණය සඳහා යොදාගනු ලබයි. මේ ඔබ දකින්නේ ලෝකඩ යොදාගනිමින් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කරන ආකාරයයි. මැටියෙන් ආකෘතිය නිර්මාණය කොට ලෝහ උණුකර පිරවීමෙන් පසුව පියවර කිහිපයකින් මෙලෙස බුද්ධ ප්‍රතිමා වහන්සේලා නිර්මාණය කරනු ලබයි. බාල, මහලු, ස්ත්‍රී, පුරුෂ භේදයකින් තොරව සියලු දෙනා බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරීම උදෙසා දායක වෙති. ආගමික ශ්‍රද්ධාවෙන් පේවී සිදු කරන බුද්ධ ප්‍රතිමා වහන්සේලා නිර්මාණය සඳහා ඔවුන් යොමු වන්නේ පරම්පරාවෙන් පරම්පරාවට නිර්මාණ ශිල්පීන්ට උරුම වන ආභාෂයත් සමගයි. මේ ඔබ දකින්නේ ඒ දුෂ්කර ප්‍රයත්නයේ අවසානයේ ඔවුන් අතින් නිර්මාණය වුණු බුද්ධ ප්‍රතිමා වහන්සේලායි. පුද්ගල මනෝභාවයන් පිළිබිඹු කරමින් ශෛලමය මිනිස් මුහුණු සහිත උද්‍යානයක් පිළිබඳව ප්‍රංශයෙන් වාර්තා වෙයි. දුක, සතුට, වේදනාව, ප්‍රීතිය යන මනෝභාවයන් සෑම මිනිසියෙකුටම පොදුයි. ඒ මනෝභාවයන් මුහුණෙන් පිළිඹු වීම නිරන්තරයෙන් සිදුවන්නක්. එලෙස මුහුණෙන් පිළිඹු වන පුද්ගල මනෝභාවයන් ප්‍රතිනිර්මාණය කළ උද්‍යානයක් ලෙස ප්‍රංශයේ නෝමැන්ඩි නම් වූ කඳුමුදුනේ පිහිටි එම්රේඩ් උද්‍යානය හැඳින්විය හැකිය.
මුහුණු ලෙසින්ම පෙනෙනා මෙම විශාල ගල්මුහුණු සහිත උද්‍යානය හෙක්ටයාර 1.5ක පමණ භූමි ප්‍රමාණයක් පුරා පැතිරී පවතී. ගල්මුහුණු වලට අමතරව ශාක සහ පාෂාණ භාවිතයෙන් නිර්මාණය කළ විචිත්‍රවත් උද්‍යාන නිර්මාණ රැසක් මෙහි දක්නට ලැබේ. මේ වන විට මෙම උද්‍යානය කෙරෙහි දැඩි සංචාරක ආකර්ෂණයක් පවතින බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඒත් සමගින් අදට නියමිත සුසන්දේශය ප්‍රවෘත්ති විකාශය මෙතකින් නිමාවට පත්වනවා. YouTube සහ සුසන්දේශය Facebook පිටු ඔස්සේ වෙනසකට සූදානම් වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට එක්විය හැකි. ඔබ සැමට සුභරාත්‍රයක්. සම්මා සම්බුදු සරණයි. මයින් අතික්‍රමණය කරමින් ඔබගේ නාලිකාවේ වෙනස ළඟ ළඟ සුසංදේශ ප්‍රවෘත්ති විකාශය ඒ වෙනසට සූදානම්.